जनप्रिय रूपलावण शिल्पिनी रूपलावण एन बी क्यू उपदेशिका अपे में केस गहक देंगे अपी दानों गहक गत्तोत में गहे मूल पद्धति ने गह वैडेने सा गह होंदर निरोगियो वैडेने मूल पद्धति ने समको मूल पद्धति आवश्यक है पोष पोहरेटिकल अब उन्हें गह सारवत तरना में केस गहक ते मन में केस गहक डाक तीनों तीसरां का मूल पद्धति आ एक तीन ने अपे में स्कैल्प के अथुले एक अन्य में है आय का अथुलट वेन तीन के हम अथुलट वेन तीन इतकोट या संबंध वेला तीन अपे रुद्र नालिका वलट इतकोट अपे एक केस मूलेट पोषणे दुन्नाम तमाय केस दाह वार्दने वेने वार्दने वेला एलियटेन या पे में स्कैल्पिंग एलियटेन ऐह मना तू कोण्डे खपला खपला कोण्डे वेवेनवा की अनेक सहा इकन कोण्डे कैपीम सहा केस गाह वेवेनवा की अन देखा तर किसी में संबंधता आवेयत नहें मंगर मूलें की हुआ वागे आपे केस गाहे मूलट आवश्यक न पोषण है लाभा दून नक्तमाई या निरोगी हुआ वैदन एक याने आपे में हमें इतने को देंग आपे रिवाइटिस गत तो रिवाइटिस वाला तीन ने केस गाहट में अत्यावश्यक न पोषक कोटा स्टिक विटामिन सह कानी जलावन ठीक है मैं कानी जलावन सह विटामिन ठीक ඒ අවශ්‍ය තැනට ගියොත් තමයි ඒ කියන්නේ අපි කියමු ගහට පොහොර ටික දෙන්නේ අපි මුලට ඒ මුලින්ම ගහට ගිහිල්ලා ගහ වර්ධනය ඒ වගේ ඒ විටමින් රිවයිටිස් වල තියෙන විටමින් සහ කණිජ ලවණ කියන්නේ කෙස් ගහට ඕනි කරන පොහොර ටික ඒ පොහොර ටික අපේ කෙස් ගහේ මුලට යන්නේ රුධිර නාලිකා හරහා මේ රුධිර නාලිකා වලින් ඒ අවශ්‍ය කරන තැනට පෝෂණය ගියාට පස්සේ තමයි කෙස් ගහ වර්ධනය වෙන්නේ දැන් අපි හිතමු දැන් ඔයාට එහෙම නැත්නම් මට කෙස් ගහ වවා ගන්න ඕන නම් කොණ්ඩේ කපලා හරියන්නේ නැහැ කියන එක දැන් වැටහෙනවනේ එහෙනම් අපි කරන්න ඕනේ කෙස් ගහට අවශ්‍ය කරන්නේ මොනවද ඒ පෝෂණ කොටස් ටික ලබා දෙන්න ඉතින් මම හිතනවා රිවයිටිස් තුල කෙස් ගහටම අත්‍යවශ්‍ය කරන විටමින් සහ කණිජ ලවණ ටික අඩංගුයි මොකද ඉතාම ඉහළ ප්‍රමිතියක නිෂ්පාදනය කළා තියෙන්නේ ඒ රිවයිටිස් පාවිච්චි කරන කෙනෙක් ගෙන අන්න කෙස් ගහ වර්ධනය වෙනවා දැන් සාමාන්‍ය විද්‍යාංක කියන්න ඕනේ දෙයක් තියෙනවා අපි දන්නවා අපේ අවුරුදු 15යි 35යි අතර තමයි හොඳටම කොණ්ඩේ වැවෙන කාලේ ඒ කියන්නේ හොඳට නිරෝගීව කොණ්ඩේ හොඳටම වැවෙන කාලේ නමුත් අපි අවුරුදු 45 පෙන්නට පස්සේ තිසංක අපේ වැවීම පොඩ්ඩක් කෙස් ගහ වැඩිම පොඩ්ඩක් බාල වෙනවා හීන වෙනවා ඉතින් මෙන්න මේ ටික පොඩ්ඩක් හොඳින් වටහා ගත්තොත් සහ අනිත් එක තමයි මම තව දෙයක් හොයාගත්ත තිසංක දැන් අපි දන්නවා අපිට මාසෙකට අපේ කොණ්ඩේ වැවෙන්නේ සෙන්ටිමීටරයක් වගේ ප්‍රමාණයක් නමුත් මේ ළඟදී විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා අපි රිවයිටිස් වගේ පෝෂණයක් ලබා ගත්තොත් ගන්න කෙනෙක් නම් ඒ කෙනාගේ හිසකෙස් අර සෙන්ටිමීටරයට වැඩි ප්‍රමාණයක් වැවෙනවා කියලා. ඒ කියන්නේ මාසෙකට සෙන්ටිමීටර 1ක් 2ක් අතර ප්‍රමාණයකට වැවෙනවා. ඒ කියන්නේ ඒ ගහට අත්‍යවශ්‍ය කරන කෙස් ගහට අත්‍යවශ්‍ය කරන පෝෂණය ලැබෙනවා කියන එක. ඉතින් මම හිතනවා දැන් හොඳටම ඔබට වැටහෙන්නේ නැති නිතර නිතර කොණ්ඩේ කැපීම කොහෙත්ම කෙස් ගහ වර්ධනය වීමට සම්බන්ධතාවයක් නැහැ කියන එක. කෙස් ගහට අත්‍යවශ්‍ය කරන රිවයිටිස් වගේ පෝෂකයක් ලබා ගත්තොත් තමයි කෙස් ගහ නිරෝගීව වර්ධනය වෙන්නේ තිසංක. මට ඇහිලා දෙනවා මගේ කනට ඇහිලා තියෙන මේ කතාව. හිසකෙස් හොඳට පීරන්න ඕන. ටිකක් දැටි ලොකු පණාවකින් හිසකෙස් පීරුවාම
අර සම්බාහණය වෙනවා දැන් මේ මොකද්ද හිස් කබල එතකොට හිස කිස් වැයෙන් පටන් ගන්නවා කියලා මේක ඇත්තද මේකට තිසංක මට කියන්න තියෙන වැරදි මතයක් කියලා අපි ඉඳලම තියෙන වැරදි මතයක් අනිවාර්යයෙන්ම හේතුව තිසංක දැන් අපි කොණ්ඩේ පීරනකොට හිතනවා නම් කෙනෙක් තමන්ගේ බ්ලඩ් සර්කියුලේෂන් එක එහෙම නැත්නම් රුධිර සංසරණේ ක්‍රමවත් වෙනවා කියලා වැරදි මතයක් ඇත්තටම පීරීමෙන් වෙන්නේ කොණ්ඩේ වැවෙන එක කෙසේ වෙතත් අපි පීරන ක්‍රමයේ අනු අපි ගොඩක්ම කරන්නේ වැරදි වැඩනේ නේද බැලුවොත් හරියට දෙයක් කරනවා බොහොම අඩුයි මේ පීරීම නිසා අපිට තියෙන කොණ්ඩෙත් අපිට නැති කර ගන්නවා කියන්නේ ඒ කියන්නේ තිසංක අපි පීරන්න කොණ්ඩේ පීරන ක්‍රමයේ වැරදි කියලා මම කිව්වා නේද ඒ තමයි දැන් ගොඩක් අය මම දැකලා තිනවා ගන්නවා බ්‍රෂ් එක හරි පණාව හරි ඔළුව උඩට මෙහෙම කළා තියෙනවා මෙහෙම කළා අදිනවා දැන් අදිනකොට මේ හරියදී අපි ගැට හම්බෙලා හිර වෙනවා කියන්නේ ඒක මොකද කරන්නේ තව ටිකක් හයියෙන් අදිනවා දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් කෙනෙක්ගේ නිරෝගී කෙනෙක්ගේ හෝ සාමාන්‍ය කෙනෙක්ගේ කෙස් ගස් 100ක් 150ත් අතර ප්‍රමාණයක් දවසකට වැටෙන්න ඕනේ මොකද අපේ හිස කේස් තියෙනවා මේ හිස් කබලේ තියෙනවා කේශ වරාවන් ලක්ෂයකට වැඩියෙන් ඉතින් එතකොට 100ක් 150ක් කියන්නේ සාමාන්‍ය අර අපි පීරන ක්‍රමයට කොහොමද ඉන්නේ 200ක් 250ක් බිම ඔන්න කියනවා කොණ්ඩේ යනවා කියලා නේද ඉතින් අනිත් එක තමයි තිසංක අපි දැනගන්න ඕනේ හරියටම කොහොමද කොණ්ඩේ පීරන්නේ කියන එකත් මම හිතන්නේ ඒක ඉතාම වැදගත් දැන් මම කියලා දෙන්නම් දැන් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මෙන්න මෙමෙ අපේ මේ ඇඟිලි තුඩු වලින් අපේ මේ කොණ්ඩේ මෙහෙම හිමින් සීරුවේ මෙහෙම පහලට අරන් එනවා දැන් මෙහෙම අරන් එනකොට මගදී ගැටයක් හම් වුණොත් අපිට පුළුවන් හිමින් සීරුවේ එක මෙහෙම ලෙහලා දාගන්න ඊළඟට කරන්න ඕනේ දැති ලොකු පණාවක් අරගෙන සාමාන්‍ය හීනි පණාවක් නෙමෙයි අරගෙන මෙහෙම කොණ්ඩේ අග්ගිස්සේ ඉඳන් තමයි අපි පීරන්න පටන් ගන්න. පීරගෙන පීරගෙන උඩට එනවා. හැබැයි එතනදිත් මතක තියාගන්න ඕනේ තිසංක මේ අපි දැන් අග්ගිස පීරනකොට මෙන්න මේ වගේ මැද හරියෙන් කොණ්ඩේ අල්ල ගන්න. ඒකට හේතුවක් තියෙනවා. මං කිව්ව කොණ්ඩේ නැති කර ගන්නවා කියලා අපි අර ඒ අල්ලගෙන නොගෙන පීරුවොත් එන්නේ තිසංක මේ හිස් කබලෙන් කෙස් ගහ. ඒ කියන්නේ කේශ මූලයේ බුරුල් වෙලා කෙස් ගහ එළියට එන්න බලනවා. එතකොට වෙන්නේ දැන් කෙස් ගහ ඇදුනට පස්සේ සමහරට දවසින් දෙකෙන් සමහරට දවසින් සමහරට ඒවලෙම අර කෙස් ටික ගැලවිලා එන්න පුළුවන්. මං ඒකයි කිව්වේ අපි පීරණ ක්‍රමයේදීත් කරගන්නේ වැරද්දක් අපි වැවීම කෙසේ වෙතත් කොණ්ඩේ අපි නැති කරගන්න. ඔය ඉස්සලා කියපු විදි දෙකම තිසංක වැරදි මතයක්. ඒ කියන්නේ කෙස් ගහ වැඩෙන්න තියෙන ක්‍රමයක් නෙමෙයි යෝග. අපි ඒකින්ද මම හිතන්නේ ඔබට දැන් වැටහෙන්නේ නැති කෙස් ගහ වැඩෙන්න නම් අවශ්‍ය කරන්නේ කෙස් ගහේ මුලට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ටික ලබා දෙන. ඒ කියන්නේ රිවයිටිස් වගේ නිෂ්පාදනයකින් තමයි ඒ දේ කරන්න පුළුවන්. මම එකක් හරි ගියද ඇති ලොකු පණාව හරි ගියානේ ඔව් අපේ දුරකථන අංකය මතක් කරන්න මේ දුරකථන අංකය එන්න ඔබට අමතුමක් ලබා ගැනීම හැකි අතර 0774 34 71 ඊළඟ කාරණාව තමයි දැන් සමහර වෙලාවට මතයක් තියෙන හැමදාම හිසකෙස් හොදනවා නම් පිරිසිදුනොත් ශක්තිමත් භාවය වැඩි වෙනවා සහ හිසකෙස් වර්ධනය වෙනවා කියලා මේක ඇත්තද තිසංක මෙහෙමයි හිසකෙස් දිනපතාම හේදුවට ඒ කියන්නේ අපි කියන්නේ සේදීම් කියන්නේ පිරිසුදු කිරීමනේ කිසිම ගැටලුවක් නැහැ දිනපතාම සේදුවා කියලා. නමුත් ගැටලුවක් තියෙන කාරණාව තමයි තිසංක අපේ දිනපතාම ෂැම්පු කන්ඩිෂනර් භාවිතා කරනවාද කියන එක. ඇත්තටම සුදුසු නැහැ. අපි සාමාන්‍ය ෂැම්පු එකක් භාවිතා කරන්න ඕනේ තමන්ගේ ස්කැල්ප් එක එහෙම නැත්නම් තමන්ගේ කොණ්ඩෙට ගැළපෙන විදිහට. සාමාන්‍ය තිසංක ඔයාගේ වෙන්න පුළුවන් මගේ වෙන්න පුළුවන් ගොඩක් අයගේ ස්කැල්ප් එක ඔයිල් ගතිය තියෙනවා. නැත්නම් නිතරම ඔයිල් එනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඕන් පාවිච්චි කරන්න හොඳ මල් ෂැම්පු එකක් ගන්නවා. ඊළඟට තමයි ඩැන්ඩ්‍රොෆ් තියෙනවා. අපි කියන හිස්සොලි තියෙනවනේ හිස්සොලි සඳහා අවශ්‍ය කරන ෂැම්පු එකක් ඕනේ අපි පාවිච්චි කරන්න. මේ ෂැම්පු වලත් ගොඩක් වෙලාවට තිසංක තියෙන රසායනික ද්‍රව්‍යනේ. ඉතින් මේක නිතර නිතර පාවිච්චි කරොත් අපේ කෙස් ගහට අහිත කරයි. ඒ නිසා අපි ෂැම්පු එකක් පාවිච්චි කරන්න ඕනේ දවස් දෙකකට සැරයක් වගේ. නමුත් දිනපතාම කොණ්ඩේ සේදුවට කිසිම ගැටලුවක් නැහැ. අර කල්පනාවෙන් අපි පාවිච්චි කරන්න ඕනේ තෝරගන්න ඕනේ අපිට මොකද සුදුසු කියලා. ඒ විතරක් නෙමෙයි ෂැම්පු කරාම අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් කළ යුතුමයි. ඒ විතරකුත් නෙමෙයි අපේ දැන් තෙත කොණ්ඩේ අපි ගැට ගහගෙන හිටියොත් එතනත් අපේ කොණ්ඩේ අපිට ගිලිහිලා යන්න අවස්ථාව වැඩි. ඒ විතරක් නෙමෙයි අපි තව වැරද්දක් කරනවා කොණ්ඩේ තෙත පිටින් පීරනවා. ඒකත් ඇත්තටම වැරදි. මොකද කේශ මූලයෙන් කෙස් ගහ බුරුල් වෙලා ගැලවිලා එන්න තියෙන අවස්ථාව ඉතාමත් වැඩි. මම තව වැරද්දක් දක්නවා දෙසනක මම ඒක හරිය කියන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට උදේ පාන්දරට වැඩට යනකොට මම දැකලා තියෙනවා ගොඩක් අය බස් එකේ ට්‍රේන් එකේ එහෙම නැත්නම් ස්ටාප් සර්විස් එකේ එනකොට තෙත කොණ්ඩේ වතුර බේරි බේරි යනවා. මං හිතන්නේ ඒක නම් පෞෂත්වයට එතරම් සුදුසු නැහැ. ඒ නිසා අපි මේ කරන වැරදි වලින් ඉවත් වෙලා හරි දේ කරන්නට පුරුදු වෙන්න ඕනේ. හිස කෙස් දිනපතා සේදුවට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ තිසංක.
රිවයිටිස් එක අත්වල් බඳ ගත්තා නම් ඔබට බොහෝ දේවල් එකතු කර ගන්න පුළුවන් හිස කෙස් වර්ධනය කර ගන්න පුළුවන් එහෙනම් කතා බහ නිමා කරන්න සූදානම් කතා බහට පැමිණීම සම්බන්ධව ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම රූපලාවන්‍ය NBQ උපදේශිකාවක් කරන ශම්මී දිරිසිංහ ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාට ආරාධනා කරන දිගටම TV දරණත් එක්ක රැඳෙන්න කියලා හිස කෙස් වලට වගේම සම්මතත් නියපලට රිවයිටිස් අවසට මේකයි